ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහඬ. දෙවියන් වහන්සේගේ අසීමිත දයානුකම්පාවේ කැඩපත යේසුස් ස්වාමීන් වහන්සේ වහන්සේගේ අනුගාමිකයන් වන අපවද ඒ දයානුකම්පාව අත්දැකීමේ දයානුකම්පාවේ පාලකයන් වන්නට යදාගෙන තිබෙනවා. පුරාණ කලගුරු වස්සුනේ ජීවත් වන උපසම දෙන දේවන විකත් මෙම දයානුකම්පාවේ වසුර තුළ නොය ක්‍රියාකාරී යන බවත් උදාහරණ ගන්න. ඉතින් ඒ ක්‍රියාවලියේ වැදගත් මොහොතකටයි අපි දැන් සම්බන්ධ වෙන්නේ. අද සාර්ථක දවස අප වෙන් කළේ ඒ වෙන්නේ. ඒ වැදගත් මොහොත පදවි පවුලක් ලෙස පැමිණ ඇති ඒ වම්මාගේ නිවසට පැමිණ ඇති වන්දනා ගන්නයි. එය
සුදොස්සම පියතුමා ධ්‍යාන කම්පාවේ මුහුණත නම් විශ්වලේඛනයේ විස්තර කර වන්දනා ගමනක යෙදෙන්නට අපට ඇරෙත් කර තිබෙනවා. එය අද කුරුණෑගල අප පදවිය තුළ ඉක්වන දවසයි. අප සිල් දෙනාම වාසනාවන්තයි වාග්යවන්තයි. අප පදවි ආරක්ෂිත අසුද වහලා නෑනියන්ගේ දීයවන් මර්ධමන නෑනියන්ගේ පාමුලට පවුන් පිටින් එක් රැස් වෙලා යැදිමෙන් දැනුවත් වීමෙන් යහපත් පාපොච්චාරණයක් තුළ පවු සමාව ලබා ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙමු. පූර්ණ පද සම්බාරයේ පුහුණුකම් කියන්නට අපම දිනාන යෙසුමියගේ නිවසට රැස්වන ඔබ සමග ආදරේ ගෞරවයෙන් පත්කරන මේ දින දෙකේ අනිවාර්යයෙන්ම යම්නම් පාරේ දිනුගේ බලයේ වර්තමාන් මෑණියන්ගේ සංසුරණයේ අසලමන ඒ සමග අපට කරන්න තියන්නේ ජීවිතයේ බලකත් වෙන දිනයන් වහන්සේගේ පුදුම සහගත විපර්යාසයක් අධ්‍යයනය කරන්නට සූදානම් සිටින බව හොඳින් හිතට ගන්න. මේ දවස් දෙක තුළ අප උත්සාහයක් මත සුදාසන් වහන්සේ සුදාසන් වහන්සේගේ වරයෙන් බලකත් කරන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. දයාව විශේෂ ආකාරයෙන් මෙහි කරමින් ඒට අපගේ ජීවිත ඒ දයාවෙන් වඩා පෝෂණය කරන්න පුහුණු කර ගන්නට විශේෂයෙන් දෙමව්පියන් හැටියට ඒ වගේම අරුණ කවියන් හැටියට ඒ වගේම බාල දූතු හැටියට ඒ වශයෙන් ඒ විශේෂ ආකාරයෙන් ආර්ථික පුහුණුවල දැක්සකට මේ වසරේ වඩා දායකට දේව දයාව පිළි කරන්නට ඒ දේව දයාව අත්දකිලා අපට දෙවියන් වහන්සේ අපේ ඉල්ලන දේ ගැන තවදුරටත් මෙහි කරන්න අවස්ථාවක් ලැබෙනවා. Thank you.
මේ දයානුකම්පාවේ වසර තුල අපි ක්‍රිස්තු ශ්‍රාවකත්වේ කියන්නේ මොකක්ද? ඒ ශ්‍රාවකත්වය අපි ජීවත් කරවන්නේ කෙසේද කියලා මොහොතක් ඔබ සමග පිළිගන්න කරන්නයි අපි අද මේ සංධ්‍යාවේ මමත් තවත් ඉවල් දෙකකුත් පැමිණ සිටින්. එතකොට මේ කිතුරු ශ්‍රාවකත්වේ ඇත්තෙන්ම ගාප අහලා තියෙනවද දන්නේ මේ කිතුරු ශ්‍රාවකත්වේ කියන්නේ මොකක්ද කියලා? අපි කතෝලිකයෝ කියන මා පිටන්නේ හැම කෙනෙක්ම වාගේ කතෝලිකේ. නමුත් හැම කතෝලිකෙක්ම කිතුරු වෙද්ද කියලා අපි අසලා බැලුවදී ඔයාල හැම කෙනෙක්ම කිතුනෝද? හා? කිතුනෝද? කතෝලික හැම කෙනෙක්ම කිතුනෝද? කිතුනෝ හැම කෙනෙක්ම කතෝලිකයෝද? හා? අපහාග්යකට වගේ සමහර කතෝලිකයෝ කිතුනෝ නෙවෙයි. කිතුනෝ විදියට නෙවෙයි ඔවුන් හැසිරෙන්නේ. සමහර කතෝලික නොවන කිතුනෝ ඉන්නවා. ඒ කියන්නේ එයා ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන කතෝලිකයෝ නොවන කිතුනෝත් ඉන්නවා. විවිධ අපි දන්නවා සභාවෙන් පිළිගත්ත අය ඉන්නවා, ඒ වගේම සභාවෙන් පිළිගත්ත කිතුනු සභාවක් තියෙනවා. නමුත් මේවා තුළ පවා සැබෑ කිතුනු ලියාවකින් ජීවත් වෙන අය ඉන්නවා. එතකොට ඒ නිසා මොකක්ද කිතුනු කම කියන්නේ? ක්‍රිස්තු සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෙක් හැටියට කිතුනු ශ්‍රාවකයෙක් වශයෙන් ජීවත් වෙන කෙනෙක් පමණයි. එතකොට අපි ඒ ශ්‍රාවකත්වයට ඇතුල් වෙලා නැත්නම් කතෝලිකෙක් වත් අනුගාමී ප්‍රකාශ කරන්න ඕන කිතුනු වෙන්නේ. ඉතින් ඒ නිසා ක්‍රිස්තු වහන්සේ ජීවත් කරවීම අපි ඉංග්‍රීසියෙන් කියනවා to live Christ, to live Christ. ඒ වගේම ක්‍රිස්තු වහන්සේව බෙදා ගැනීම, ඒ කියන්නේ ධර්ම දානීය හදවතක් ඇතිව ධර්ම දානීය හැඳවීමකින් ශ්‍රාවකත්වයට අපි පිවිසුනේ නැත්නම් කතෝලිකයෝ වුණත් එතකොට සෑම කතෝලිකයෙක්ම කිතුනුවෙක් වීමට නම් ක්‍රිස්තු ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඕන. අපි අද කතා කරන්නට යන්නේ ශ්‍රාවකත්වයට ඇතුල් වුණු කිතුනු කතෝලිකයෙක් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ගිහි ඔබට අද වගේ දවසක ඇරයුමක් සහ අභියෝගයක් අපි කරමු. ප්‍රේමවත්නි, අපි කතෝලිකයෝ කිතුනු හැටියට අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ආරම්භයයි, දෙවියන් වහන්සේ පැවැත්මයි, දෙවියන් වහන්සේ අවසානයයි. අපි ආල්ෆා ඔමේගා කියලා අපි ප්‍රකාශ කරනවා. එතකොට අපිට කිසිවක් කරන්නට බැහැ ස්වාමි වහන්සේ අපිට ආරම්භය දෙන්නේ නැත්නම්. හරිම ලස්සනට කියනවා ගීතාවලියේ 127 වෙනි ගීතිකාවේ පළවෙනි වගන්තිය, සම්විධානෝ ගේ නොසාධනසේක් නම් එය හිදි කරන්න නිකරරයේ වෙදෙසති. සමිධානෝ නගරය රැක බලානු ගන්නාසේක් නම් මුරකරුවෝ නිකරුයේ නිදිවල්. එතකොට අපේ පිරිතුමාලා හැටියට අපගේ ප්‍රයත්නයන් අසාර්ථකයි, නිෂ්ඵලයි, නිරර්ථකයි ස්වාමීන් වහන්සේ මේ ඥානකාන්තියක අපි ගැහුවේ නැත්නම්. එතකොට අපි කොච්චර හැකියාවන් චතුර කටිපත්වයකින් යුක්තව අපි කතා කළා, හොඳ දේවදාර්මික අදහස් සුද බයිබලෙන් රැගෙන එව්වා සනාථ කරලා ඔබට ඉදිරිපත් කළා, ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතයේ ස්පර්ශ කළේ නැත්නම්, ස්වාමීන් වහන්සේගේ අපි උන්වහන්සේගේ විශ්වාසය තබලා අපගේ ජීවිත වෙනස් කරන්නට සැබෑ පරිවර්තනයකින් යුක්තව
මේ ඥානකාන්තයෙන් පස්සේ ගෙවල් වලට යන්නට අපි ඉඩ දුන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වරප්‍රසාදයෙන් අප ජීවිත තුල අප ජීවිත තුලින් අන්නායේ ජීවිත තුල ක්‍රියා කරන්නට අපි ඉඩ දුන්නේ නැත්නම් මේ ගමන අපි අසාර්ථකයි. මේ ගමන අපි වියදම් කරගෙන කාලේ විලං කරගෙන දවස් දෙකක් ඇවිල්ලා යන්නේ හිස් අතින්. එනිසා අපි ඉඳගෙනු උන්වහන්සේගේ ආත්මයට අප තුල ක්‍රියා කරන්නට. සුද්ධාත්මන වහන්සේ තමයි අපගේ ජීවිතේ වෙනස ඇති කරන්නේ. බලන්න ක්‍රිස්තුන් වහන්සේවත් බැලුවා කියයි කියලා මම කියන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ සැලැස්ම තිබුණේ ඒක නෙවෙයි. බලන්න මොකක්ද උනේ උන්වහන්සේගේම ශ්‍රාවකයන්ගේ අපොස්තුලවරුන්ගේ ජීවිතවලට. අවුරුදු තුනක් උන්වහන්සේ සමග හිටියත් ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ලොකු වෙනසක් ඇති වෙලා තිබුණේ නැහැ. ඔවුන් කතා කළේ තම තමන් අතර කවුද ලොක්කා වෙන්නේ, කවුද ප්‍රධානියා වෙන්නේ, ගෝලියෝ දෙන්නෙක් වෙන්නේ ඉදිරිපත් වෙනවා. ඔබ වහන්සේ ඒ රාජ්‍ය මහිමය ලබද්දී අපිටත් ඒ මහිමය ලබා දෙන්න මම දකුණේ මගේ සහෝදරයා මමි ඉන්න ඉඩ දෙන්න. මේක දැකලා අනිත් අය කෝපාවිෂ්ට වුණායි කියලා මේවා අහලා කියනවා ගෝලියෝ ගෝලියෝ අතර අරවා 70ක් පිරිමියය 70ක් 75ක් කාන්තාවක්. අපි දෙගොල්ලම පව් කියලා සමාන සමානව 70යි. දැන් අපි මෙතන ඉන්න ඔක්කොම 70ක් ඉන්නවා. 70 භාගය කියල 35 භාගය. ආයෙත් තමයි ආවෙ. ඔප්පන්නේ ඉන්න පාන්නේ නෝ. 17 නෝයි. එහෙනම් මෙතන ඉන්න බහුතරයක් 17 අමාරට කිට්ටු කරලා එක 17 අමාර ඉවරයි. එනිසා මම අහන ප්‍රශ්නේ සීරියස් උත්තරයක් ඕන. එයි මං ජීවිතේ කියලා දෙකේ පන්තිවල උත්තරයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබේ. මොකද ජීවිතේ කාලක් ඉවරයි. නැත්තම් කාලක් ඉවර කරන්නේ නැහැ. අද මාතෘකාව දාගෙන මේ ජීවිතේ ඇවිල්ලා වදම කාලය. ඊළඟ තුන් කාලේ තමයි විවාහය, දරුවා, ප්‍රෙෂර්, ඩයබටිස්, ආතනය, අංගභාගේ ඔක්කොම. හැතෑම විදියෝ. ඔය ජීවිතේ හොඳම කාලේ එක්ක ඉවරයි. සමහර මාධ්‍ය අපි බලන්නේ. ඉවරයි කරන්නේ දෙයක් නැහැ. දැන් ධර්මදානවත් නවත්තන්න බැහැ. ජීවිතේ දැන් එක හිතා බලනවා මගේ ජීවිතේ හොඳම කාලේ ගත කරේ කොහොමද කියලා. 18.5 කියන්නේ ජීවිතේ හොඳම කාලේ. ඊළඟ තියෙන 35 ඊළඟ භාගේ ඊළඟ භාගය. 70. මේ උඩින්ම ඉදියු. එසමුදී ජීවිතේ කාලක් හොඳම කාලේ ගත කරන ඒ කාලේ ඉවරම අයගේ මං අහනවා ඔබ හිතන්නේ ඇයි මම ජීවත් වෙන්නේ? Why? මුනි තමයි වැදගත්. මම මේ ජීවත් වෙන්නේ. අද වර්තමාන මම මේ වගේ පාසලක ප්‍රොෆෙසර් ශිෂ්‍ය නායකවන්ට වැඩසටහනක් කරලා දීලා. ඒවට ලියන්න දුන්නා දවස් තුනක් ඒකේ අපි ඥානකාන්ති කරේ. ඒවට ලියුවා ඒක උත්තර දෙමුණා. ඒක මට තාමත් මතකයි. ඉස්කෝලේ අවශ්‍ය වෙන්නේ නැහැ. ගැලරණින් ඉස්කෝලේ පොළොන් ප්‍රදාන. විද්‍යාලයා දෙකිට උත්තර දෙනවා. ඒක ප්‍රොෆෙසර් නිසා 50 දෙනෙක් නිසා මම බෙදා ගන්න. ඔබ එකිනෙක දැනගන්න කොහොමද ඇයි ඔබ ජීවත් වෙන්නේ කියලා. ඒක අවුරුදු 16ක 17ක ළමයි. ඒ ළමයි ක්ලාසික ළමයි ශිෂ්‍ය නායිකාව. කීකෙන එක දේවල් ගෝ ඇයි මම ජීවත් වෙන්නේ? ප්‍රධාන මාතෘකාවට ඒක දැහැලා නැහැ. නැගිටලා කිව්වා. ඇයි මම ජීවත් වෙන්නේ? පස්සේ එයාගේ උත්තරේ වුණේ අවුරුදු 17යි නැත්නම් 18යි. මැරෙන්න බැරි නිසා. දුන්න උත්තරේ තමයි මැරෙන්න බැරි නිසා. එතන ඉන්න ළමයි ඔක්කොම ඉනාව. ඔය ගෑනම ඉන්න ඉනාව මම දැක්ක ඇස්සල කමු. අසම ගිරදොත් ඒ කතා කරලා ඇයි මේක කිව්වේ කියන්නේ ගොඩක් පිළිති. මේක වැරදි తీරන ගොඩක් තරගෙන 17ක් වෙනකොට ඉති ගොඩක් අත්දැකීම් ලැබුනේ. එතන යාගේ උත්තරේ තමයි ඔක්කොම ඉස්සරහ අපිට බය නැතුව කිව්වේ ඇයි මම ජීවත් වෙන්නේ වයස 17යි 17ක් කරන ජීවිතේ කාලක් කරනවා කියලා ඉවරයි. මැරෙන්න බැරි නිසා. මැරෙන්න එක පව් නිසා. ඒ කියන්නේ මැරෙන්න පුළුවන් නම් ජේසුමාව කැඳවන මොන යන්න කැමති. මෙතන හරි එක්කෙනෙක් හරි ඒක ඕක හිත. ඒවා හිතුරුපත්. හැබැයි hina වෙලා ඉන්නවා. හරි සතුටෙන් hina වෙලා ඉන්නවා. ඉංග්‍රීසි භාෂාවේ කියවනක් තියෙනවා පහල ඇති. හැබැයි කියව සමහර අය මාත් එක තරහ වෙනවා. හැබැයි සමහර ගෑනක් අය විරෝධය පළ කරන පාටියු කියන්නේ පාපාලු හරි නෑ හැම වෙලේම මම ඉතිරිවන්න හැම වෙලේම හරි නෑ. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ කියවනක් තියෙනවා. Brighter exterior darker interior කියලා. අහලා තියෙනවද? Brighter exterior
ඩාකරින් කියන්නේ. ඒ කියන්නේ එක්ස්ටීරියර් කියන්නේ පිටත මගේ කොණ්ඩය, හම, උස, මහත ඇඳුම පළඳ වගේ තියෙන ෆෝන් එක, මාගේ චේන් එක, බ්‍රේස්ලට් එක, ඔරලෝසුව ගැන ගොඩාක් හිතනයි. හරි බ්‍රයිට් කරගන්න ඕනි කට්ටියගේ ඩාකරින් කියන්නේ. ඇතුලේ හරි අමුතු. ඒක අහගන්න තමයි වැඩිම බ්‍රයිට් වෙන්න හදන්නේ. ඔකම හරි නෑ. දැන් කියන්නේ කොහොමද කෝටි නෑ. පාරසුනේ දීලා ඊසියාවට කියන්නේ යවුනේ පොතේ තමන් කාලේ පාර දාන්නේ. මම ලංගනවද දවසින් දවස ස්වාමීන් වහන්සේට
ක්‍රිස්තුන් වහන්සේල නැත්තම් දවසින් දවස ඈත් වෙනවා. තල්ලි යනවා. කොටි දිනනවා. පුජාවලත් යනවා. හැබැයි මගේ ජීවිතය ඇත්ත පොඩි. ස්වාමීන් වහන්සේ දෙක දින සම්බුදතාවේ මගේ මොකද්ද? මගේ අම්මත් එක්ක. කවදද අන්තිමට අම්මගේ අතාලල කතා කරේ? කවදද අන්තිමට තාත්තගේ අත් දෙක ඇල්ලුවේ? සමහර දුල්ල පුතාලේ ඉන්නේ. මම ICS බාර හිටියේ. යූත් එක බාර ගන්න ඉස්සෙල්ලා. මන්ද නැහැ කුරුණගල පදවි ICS තියනවාද කියන. යම් කැතලික් ස්ටුඩන්ට් මූවමන්ට් ශිෂ්‍ය ව්‍යාපාරේ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරේ පොළොව පදවි දිනනවා. ඒක ඇනිමේටර්ස් වයිම එන්නේ තරුණ තරුණියෝ. ඒක හෙඩ් ක්වාටර්ස් එක තියෙන කොළඹ සාන්ත ජෝසප් විදුහලේ. තොරව වන්නනේ තේ ඉස්කෝලේමයි. ඒ ඇනිමේටර්ස් වගේ මීටින් එකක් දවසේ අලුතෙන් පත් වෙලා ආව ඇනිමේටර්ස් වගේ ඉවරනේ. අයිසාලේ පැත්තෙන් දරුවෝ කීපදෙනෙක් ආව හැමතැනම මේ කියලා දුව ඉලා කලින් ආවා පිටා. මම පළවෙනි දවසමයි දැක්කේ. ආයි කිසි කතාවක් නැහැ පළවෙනි දවසේ දැක්කේ. මම තේරුම් දෙක පළවෙනි දවසේ. ආපහු මමගේ අත් දෙක අල්ලගත්තා. සරලව අත් දෙක අල්ලගෙන පාදවල කතා කරනවා. අත් දෙක කිසි ගානක් නැහැ නේද මේක. අත් දෙක අල්ලගෙන කතා. පළවෙනිස් කෙනෙක් ලංකාවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක පළවෙනිස් කෙනෙක් දහම් ගුරුවරියා. එතකොට පාසලේ වැඩ කටයුතු කරපු මොහොතේ ICS ඇනිමේටර් කෙනෙක් පත් වෙලා දැන් ඇවිල්ලා මාගේ අත් දෙකෙන් කතා කරනවා. රැස්වීම කළා. ගියා. මාසික සැරේ රැස්වීම. ඊළඟ දවසේ මිනුඩිය කලින් ඇවිල්ලා ආයි මාත් එක්ක හොඳට වාඩි වෙලා කතා කරනවා. වාඩි අත් දෙක කතා කරනවා. දැනගත්තා මොකක් හරි ගැටලුවක් තියෙනවා. තුන්වෙනි දවසේ තුන්වෙනි මාසේ දේදීම කරද්දී මම ඉස්සර ගෙදර පවුලේ. ඊට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ඔක්කොම ඉන්නවා. පවුලේ අය ඉන්නවා. කතා තවදුරට කරගෙනනකොට එළුව කියනවා ෆාදර් මම හරි ආසයි මගේ තාත්තගේ අත් දෙක අල්ලන්න හරි ආසයි හැබැයි මම වැඩි විදියටපත් උන් දවසේ අද වෙනකන් තාත්තගේ අත් දෙක අල්ලන්නේ නැහැ තාත්තගේ ළඟට ගිහිල්ලා නැහැ මම යන්නේ නැහැ තාත්තා මාව ළඟට ගන්නෙත් නැහැ මම යන්නේ නැහැ මොකද්ද වුනේ මම හරි ආසයි තාත්තගේ අත් දෙක අල්ලන්න මොකද උදේ උන් තාත්තට කියන්නේ මම කොහොම මාව දැකලා දැන් කවදාවත් පළවෙනි දවසේ දැකලා මම අතින් අල්ලගෙන කතා කරේ මට කිතුනා මම බයිනට් වල මේදී කියන්නේ එදුවද සිස්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. ඒකේ අවසර විලයි මම මේක කියන්නේ. අවශ්‍යිත කීදී තව අවුරුද්දකින් සිස්ටර් කෙනෙක් වෙනවා. නැසින් නැතර සිස්ටර් කෙනෙක් වෙන්න. යෝගී දින උදේ ජීවිතේ පොඩි පොඩි දේවල්. හිත ඇතුලෙන් අඬනවා නේද තාත්තා ලොකු කියා ගන්න බැරිද? මේ තාත්තගෙන් ගොඩක් ඈත්. කවුද? අතිගරු බැසිල් රොහාන් පියතුමා.
රජතුමා තමයි ලංකාවෙම ධර්මදූත රමා සමාජයේ අධ්‍යක්ෂක පියතුමා. ඒ කියන්නේ ජාතික ධර්මදූත අධ්‍යක්ෂ පියතුමා. ඉතින් අපි පාදර හයියෙන් ගහමු දප්පුඩියක්. Thank you.
සිඹිමින් නිනු දෙපාසිරි මඩු ඔබ තු